විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 2025 ජනවාරි පළවෙනි දින අහෝසි කිරීමම යෝජනාවක් ඒ කැබිනට් මණ්ඩලය පිළිගත්තා. ඒකෙන් උත්සාහ කරන්නේ අපි දැක්ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතාම වැදගත්. විශේෂයෙන්ම දේශීය ගොවියා ආරක්ෂා කිරීමට ක්ෂණිකව අපේ අස්වැන්න නෙල්ලා අවස්ථාවේ ආනයනවල මිල අවශ්‍ය පරිදි ඉහළ නංවා දේශීය වෙළඳපොළ පාලනය කරලා දෙන්න අපේ ගොවියට. හැබැයි අපි දැක්ක ඒකෙන් ඒකේ ක්ෂණිකව අනපේක්ෂිත ක්ෂණික බදු වැඩි කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන්. හැබැයි ඒකෙන් සමහර අවස්ථාවල අපි දැක්ක මහා ආන්දෝලනාත්මක සිද්ධි විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවීමට සාමාන්‍යයෙන් පුළුවන්කම තියෙන භාණ්ඩ 68ක විතර. ඒක ජනවාරි මාසයෙන් පස්සේ පැනවීමේ අයිතිය නැති වෙනවා. හැබැයි අපි ඒක අර ඍතුමය බද්දක් තුලින් පනවන්න සූදානම් තීරු බද්ද තුල. හැබැයි ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා නියමිත ක්‍රමවේදය අනුව පනවන බද්දක් හැටියටයි ක්‍රියාත්මක වෙන්නේ. මේ අතර ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සංඛ්‍යාන ශාමලි කරුණාරත්න සඳහන් කළේ නිල දරිද්‍රතා රේඛාවේ අගය සකසා ඇත්තේ මූලික අවශ්‍යතා පමණක් සැලකිලට ගනිමින් බවයි. 2024 ජනවාරි මාසයේ වන විට නිල දරිද්‍රතා රේඛාවේ අගය රුපියල් 10,014. 2024 ජනවාරි මාසයේ වන විට 4 දෙනෙක්ගෙන් යුත් පවුලක ආහාර හා ආහාර නොවන මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රුපියල් 68,056ක් වෙනවා. 2019 වර්ෂය හා සසඳනකොට මෙම අගය 144%ක පමණ වැඩිවීම. බැලූ බැල්මටම තේරෙනවා මේ 17,000කින් මිනිස්සෙකුට කාලා ඇඳලා ජීවත් වෙන්න අපහසුයි කියලා. පවුලකට අපි අවශ්‍ය මූලික අවශ්‍යතා තමයි සම්පූර්ණ කරන්න ඕන. එතනින් එහාට අවශ්‍ය අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා ඊට වඩා වැඩි වියදමක් අපිට සාමාන්‍යයෙන් බලනකොට යනවා කියන එක අපි දන්නවා. අධ්‍යාපනය සඳහා, සෞඛ්‍ය සඳහා වැඩි වියදමක් මෑත කාලයේදී අපිට වැයෙන බව අපි දන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.